දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරිපස වම්පාදයට බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රතිකාර ලබන අක්බෝ ඇතාට ආහාරය සඳහා තමන් වගා කළ වීඇස් වැන්නෙන් කොටසක් තෙවැනි වරටත් ලබාදීමට ඉපොළෝගම අස්වැද්දිම ගමේ ගොවියෝ ක්‍රියාකර තිබෙන පුවතක් වාර්තා වනවා. මහවැලි එච් කලාපේ කලාවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් ඒ අස්වැද්දුම ගම්මානයේ ජීවත් වන ශාන්ත බණ්ඩාර ගොවි මහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයින් පිරිසක් විසින් මෙවර යලකන්නේ වගා කළ වීගොයමෙන් කොටසක් කපා ප්‍රතිකාර ලබමින් සිටින අක්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබා දීමට ඊයේ පස්වරුවේ කටයුතු කළා. අක්බෝ හස්තියාට අවශ්‍ය කරන ආහාර රැගෙන අපි මේ පැමිණිය තුන්වෙනි අවස්ථාවයි. පළමු අවස්ථාවේ අපි සුවඳැල් වී රැගෙන එමේලා මේ හස්තියාට ලබා දුන්නා. අද දවසේ 506 අස්සදිම තුලානේ අපේ ධාතුසේන ගොවි සංවිධානයේ නිලධාරිතා ගොවියන් කැටුවයි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. උපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අස්සද්දුම ගමේ ඉල්ලෙන් ශාන්ත බණ්ඩාර මම හිතන්නේ බොහෝ දෙනෙක් දැක්කම ඉති ඉස්සලත් අපි සුවඳල් ගොයන් මේ හස්ති රාජයාට භුක්ති විඳින්න සැලැස්සුවා. මේ තුන්වෙනි වතාවට අපි මේ අවස්ථාවේ මේ ගොයන් ගෙනල්ලා නැවතත් භුක්ති විඳින්න සැලැස්සුවේ. විශේෂයෙන්ම අද මේකට තුන්වෙනි අවස්ථාවටත් දෙන විශේෂ හේතුවකුත් තියෙන අත් වශයෙන්ම සතාට කෑම දෙනවා වගේම සතාගේ මේ තුවාල ඉක්මනට හොඳ වෙන්න කියන එකත් අරමුණු කරගෙන අපේ නායක හාමුදුරුවන්ගේ උන්වහන්සේ පැවිදි ජීවිතය ඇවිල්ලා 35 අවුරුද්දක්. ඉතින් ඒකත් මේ මොහොතේ අපි සිහිපත් කරන්නේ බොහොම සතුටින්. කල්යන් චන්ද්‍ර කුමාරි 506 අසද්දුම සුනේ පුෂ්කරණ පරිසර නිෂ්පාදන සහකාර අපේ මේ ඉස්සලා මේ අපි ශාන්ත බණ්ඩාර මහත්තයා තමයි මේ අදහස එයාට දන්දා මාලිගාවට දෙන්න ඕන අවශ්‍යතාවය තමයි කිය හරඬු වඩම්මන ඇතාට. නමුත් මේ හදිසියේ මේ ඇතා අසනීපුණත් එක්කම යා මේක තීරණය කළා. අපේ දමකිති අවසරගේ මඟ පෙන්වීමත් යටතේ මේ වැඩසටහන ආරම්භ කරා. ඒක ඇත්තටම අපිට හරි සතුටක් දැනුණා. ඊට පස්සේ මේ අපේ කාන්තාවන්ට හරි ඕනකමක් තිබ්බා මේකට අපි කොහොම හරි දායක වෙන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලන් අපි කතාගෙන අපි නිතරම අපේ ඔෆිස් එකට එනවා. මායි අපේ ගාමසේක විසු ඉන්න තැනට ඇවිල්ලා කතා කරන විදිහට අපි මේ කොහොම හරි කරමු කියලා. අද මම හිතන්නේ ඒකේ මල් පැල ගැනීමක් විදිහට තමයි මේ කරඹෑ උදේ ඉඳන් මම හිතන්නේ බයික් එක යනවා ගොයම් මිටක් කපනවා අරන් එනවා අපේ කාර්යාල ළඟට. ඉතින් ගොඩ ගහලා ඒගොල්ලෝ හරි සතුටින් මේ දේ අරන් ආවා. මම හිතන්නේ ඇස්වලට තඳුළුත් අපේ කාන්තාවන්ට ආවා. මම හිතන්නේ ඒක තමයි අම්මාවරුන්ගේ දැක්ම. මේ සතාටත් දරුවන්ටත් හැමෝටම එක වගේ සලකන්න ඕන අපේ